පොවන් 20යි 20 දෙකේ මුල්ම වතාවට තමයි අපි මුණ ගැහෙන්නේ. ඒ නිසා මුලින්ම ඔයගලන්ට සුබ පතලා ඉන්නවා 20යි 21 ඉතාමත්ම සාර්ථක සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේම 20යි 21 පුරාවට මාතක හිටපු ඔයගලන්ට ඔයගලගේ සහයෝගයට බොහෝම ස්තුතියි. මං වටේ ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. නමුත් ඒ ඉන්න ටික දෙනා මට හුඟක් වටිනවා. You all are like a close knit family, like my own family. ඉතින් අද අපි කොහෙටද යන්නේ? අද අපි යන්නේ බැද්දේගමට. ඔව් බැද්දේගමට. හැබැයි ඊට කලින් ලන්ඩන් යන් මට ඔයගලන්ට පොත් දෙකක් තියෙනවා අපේ ගෙදර පෙන්නන්න. Diaries in Ceylon 1908 to 1911 by Leonard Woolf. ඔබලා මේ පොත කියවලා Leonard Woolf විසින් ශ්‍රී ලංකාව ආශ්‍රය කරගෙන පාදක කරගෙන ලියපු කෙටි කතා සංග්‍රහය කෙටි කතා තුනක්. මේ පොත කියවලා නැත්නම් මේක ඇත්තටම පරණ මුද්‍රණයක් 1963. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම Leonard Woolfගේ මෙන්න මේ පොත නම් කියවලාම ඇති. ඒ තමයි ද විලජ් ඉන් ද ජංගල්. මේක පසුකාලීනව පරිවර්තනය වුණා ඊපි ගුණරත්නයන් විසින් බැද්දේගම නමින්, ඒ වගේම බැද්දේගම නමින් ලෙස්ටර් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් චිත්‍රපටයකුත් නිර්මාණය කෙරුණා. අද අපි යන්නේ මේ සියල්ලටම පාදක වුණු මූලික වුණු Leonard Woolf මිය යනතුරු ජීවත් වුණු ඔහුගේ නිවසට. ඒ යන ගමන් අපි කතා කරමු ද විලේජ් ඉන් ද ජංගල් ලංකාවට වගේම ලෝක සාහිත්‍යයට, ලෝක දේශපාලනික සාහිත්‍යයට කරපු වෙනස, ඇති කරපු වෙනස ගැන. එහෙනම් අපි යමු. අපි මේ ඉන්නේ සසෙක්ස් ප්‍රාන්තයේ තියෙන රොඩ්මෙල් කියන ගම්මානයේ, ටිකක් පිටිසර ගම්මානයේ තියෙන මංක්ස් හවුස් කියන නිවස ළඟ. මට හිතෙන විදිහට එංගලන්තයේ තියෙන ස්ථානවලින් බැද්දේගමට ආසන්නම ස්ථානය තමයි මේ මංක්ස් හවුස් එක. ඒකට හේතුව තමයි Leonard Woolf අවුරුදු 50ක් පුරාවට 1919 ඉඳන් 1969 දක්වා ඔහු මිය යන තෙක්ම ජීවත් වුණේ මෙන්න මේ ගෙදර. ඒ වගේම ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා තියෙනෙත් මේ ගෙදර ගාඩන් එකේ. මංක්ස් හවුස් එකට ඇතුළු වෙනවත් එක්කම මම ඕගලන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමති මේ ඕගලන්ට පේන දකින්න තියෙන දේවල් දිහා හොඳ විමසිල්ලෙන් බලන්න කියලා. විශේෂයෙන්ම ගෙවත්තේ, ඒ වගේම ගේ ඇතුලේ තියෙන ගස් වර්ග, ඒවා වවලා තියෙන ආකාරය, වැවෙන්න ඉඩ ඇරලා තියෙන ආකාරය, ඒ වගේම ගෙදර කොන්සර්වටරි ඒරියා එකේ ග්‍රීන් හවුස් එකක් තියෙනවා, ඒකේ තියෙන මල් වර්ග, පැල වර්ග, ගේ ඇතුලේ තියෙන ගෘහ භාණ්ඩ, යොදාගෙන තියෙන කලර් ස්කීම්ස්, ඕර්නමෙන්ට්ස්, මේ හැම දෙයකින්ම ඕගලන්ට පෙනෙයි මේ ගෙදර සහ වත්ත බොහෝ දුරට ස්ටෑන්ඩර්ඩ් බ්‍රිටිෂ් හවුස් එකක තියෙන ලක්ෂණ වලින් එහා ගිය තැනක තියෙන ගයක් සහ වත්තක් කියලා. ඔගලන්ට පැහැදිලිවම පෙනේ Leonard Woolf ලංකාව එංගලන්තයේ ප්‍රතිනිර්මාණය කරන්න දරපු උත්සාහය. මොකද මේ දැන් අපිට පේන හැම දෙයක්ම ඔවුන්, ඒ කියන්නේ Leonard සහ Virginia මේ ගෙදර ජීවත් වුණු කාලයේ තිබුණ විදියටම තමයි තාමත් තියෙන්නේ. කවුරු හරි මගෙන් ඇහුවත් අතීතයේ මොකක් කවුරු හරි චරිතයක් වුණ ගැහෙන කැමතිද කියලා මං අනිවාර්යම තෝරගන්නේ Leonard Woolf. ඒකට හේතුව තමයි ඔහු මම නොදකපු ලංකාවක් දැක. මං විතරක් නෙමෙයි අපි බොහෝ දෙනෙක්, මගේ අම්මලාගේ පරම්පරාව, ඊටත් කලින් ජෙනරේෂන් එක නොදකපු ලංකාවක් දැක්කා. ඒ විතරක් නෙමෙයි ඔහු ඒ ලංකාව ලෝකයට පෙන්නුවා. ඒ ඔස්සේ ලෝකයේ දේශපාලන ඉතිහාසය වෙනස් කරන්න ඔහු හේතු වුණා. ඔහුගේ කතාව ආලෝකයක් එක්කම අන්ධකාරයකුත් තිබුණු කතාවක්. ඉතින් ඒ කතාව හොයාගෙන හගෙන යන ගමන්ම අපි මේ පේන දේවලුත් හොඳට බලාගෙනම යමු. ලංකාවට යන බොහෝමයක් විදේශකයන් කියන්නේ ඕ බියුටිෆුල් කන්ට්‍රි, බියුටිෆුල් බීචස්, වි ලව් ද ෆුඩ්, ද පීපල්. නමුත් Leonard Woolf සහ ලංකාව අතර තියෙන ඊට එහා ගිය සම්බන්ධයක්, ආදරයකට, ආකර්ෂණයකට එහා ගිය වටිනාකමක්, වැදගත්කමක් දෙන්න පුළුවන් සම්බන්ධයක් තමයි Leonard Woolf සහ ලංකාව අතර තියෙන්නේ. ඒ නිසාම තමයි විලජ් ඉන් ද ජංගල් වගේ කෘතියක් තුළින් ලෝක ඉතිහාසය වෙනස් කරන්න ඔහුට හැකි වෙන්නේ. අපි ඒ ගැනත් හොයලා බලමු පස්සේ. නමුත් ඊට කලින් මේ Leonard කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලමු. Leonard උපදින 1880 ලන්ඩන් නුවර ඉහළ මධ්‍යම පාන්තික ධනවත් පිළිගත් පවුලක. ඔහු ඉතාමත්ම මේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. ඒ නිසාම ඔහුට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලැබෙනවා ශිෂ්‍යත්වයක්. ඒ අනුව 1902 ඔහුගේ උපාධිය සම්පූර්ණ කරනවා. 1903 සියලුම සිවිල් සර්විස් විභාග සම්පූර්ණ කරනවා. 1907 වෙනකොට
අවුරුදු 24 ලබන්නත් කලින් ඔහු යනවා ලංකාවට. ඒ සිලෝන් සිවිල් සර්විස් නැත්නම් ලංකාවේ සිවිල් සේවයේ කැඩට් ඔෆිසර් කෙනෙක් විදිහට රැකියාව කරන්න යාපනයේ සහ මහනුවර. ප්‍රබෝ පාවුලක ඉපදුනාට ලෙනාඩ් තුලින් දිස්වෙන්නේ හුඟක් සමාජවාදී අදහස්. ඒකට හේතුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. එහිදී ඔහු ශිෂ්‍ය සංගම් වල ක්‍රියාකාරී සමාජිකයෙක් විදිහට කටයුතු කරනවා. ඒ කොහොම නමුත් දීප්තිමත් ශිෂ්‍යයෙක්, විචක්ෂණශීලී බුද්ධියක් තියෙන ශිෂ්‍යයෙක්, ඒ වගේම ඉතාමත් සංවේදී චරිතයක්. ඔගලන්ට ඉස්සරහට එක පෙනේ. මේ වගේ කෙනෙක් අවුරුදු 24ක් වගේ තරුණ වයසකදී ලෝකයේ අනිත් පැත්තට යද්දී ඇත්තටම ලෙනාඩ් වුල්ෆ් ජීවිතය පටන් ගන්නේ ලංකාවේ. ලෝකය දකින්නේ ලංකාවේ. ඒ අත්දැකීම් තමයි ඔහුගේ අනාගත වෘත්තියේ අඩිතාලම වෙන්නේ. මේ තමයි ඔහුගේ ලියන මේසය. මෙතන ඉඳන් තමයි ඔහු ලෝකය වෙනස් කරන පොත්පත් රාශියක් ලියන්නේ. ලිපි ලේඛන රාශියක් ලියන්නේ. ලෙනාඩ් වුල්ෆ් කියන්නේ බ්‍රිතාන්‍ය පමණක් නෙමෙයි, යුරෝපය පමණක් නෙමෙයි, ලෝකයේම පිළිගත් සුප්‍රසිද්ධ දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදයට විරුද්ධව ලියපු දේශපාලන න්‍යායාචාර්යවරයෙක්. ඔහුගේ පොත් ගත්තොත් Economic Imperialism, Socialism and Cooperation, Fear and Politics, Hunting the Highbrow, Barbarians at the Gate, International Government, The Future of Constantinople, War for Peace, ඔය වගේ පොත් රාශියක් ඔහු ලියනවා. ඊට අමතරව International Review කියන සංගරාවේ සංස්කාරක වශයෙන් ඔහු පත් වෙනවා. ඒ වගේම New Statesman සංගරාවේ යාවජීව සමාජිකයෙක් විදිහට නිතරම එකට ලියනවා. ඊට අමතරව හෝගත් ප්‍රෙස් කියන මුද්‍රණාලයත් ඔහු සහ ඔහුගේ බිරිඳ තමයි පටන් ගන්නේ. ඊට අමතරව ස්වයං චරිතාපතාන වශයෙන් ඔහුගේ ජීවිත අත්දැකීම් අලලා ඔහු ලියනවා. Diaries in Ceylon, Beginning Again, Downhill All the Way, The Journey Not the Arrival Matters. හැබැයි මොන පොත ලිව්වත් ඔහුගේ ලේඛන කලාවේ ඔහු ලේඛකයෙක් කරන්නේ The Village in the Jungle. ලෙනාඩ්ගේ ලෝකය වෙනස් කරපු ලංකාව හොයාගෙන මෙතන වැඩ කරන බොහෝ දෙනෙක් ලංකාවට ගිහින් තියෙනවා. මේ ඒ වගේ දෙන්නේ අදහස්. මේ මහත්මිය ලංකාවට ගිය අවස්ථාවේ මහනුවර හෝටලයකදී දැක්කලු විලජන්ද ජංගල් පොත. එහෙම දැකලා එතන සේවකයෙක්ටත් කිව්වලු ඇය වැඩ කරන්න ලෙනාඩ් වුල්ෆ්ගේ ගෙදර කියලා සසෙක්ස් වල. ඉතින් නැවතත් අපි ලෙනාඩ් වුල්ෆ් සහ ලංකාව අතර සම්බන්ධය ගැන කතා කරනවා නම් 1908 දී ඔහුගේ 28 වෙනි උපන්දිනයටත් මාස දෙකකට කලින් ඔහුට නියෝජ්‍ය ඒජන්ත ධූරයක් ලැබෙනවා දකුණු පළාතේ. ඔහුටම බාර වෙනවා දිස්ත්‍රික්කයක්, ඒ තමයි හම්බන්තොට. එතනින් තමයි සිවිල් සේවයේ ඔහුගේ විකාශනය සිද්ධ වෙන්නේ. ඉහළට ඉහළට ඔහු යන්න පටන් ගන්නේ ඒ අවස්ථාවෙන් පස්සේ. 1904 ඉඳන් 1911 දක්වා නොකඩවා අවුරුදු 7ක් ලෙනාඩ් ලංකාවේ නැවතිලා සේවය කරනවා. ඒ නිසාම 1911 දී ඔහුට අවුරුද්දක නිවාඩුවක් ලැබෙනවා එංගලන්තයට එන්න. ඒ 1912 දී නැවත ලංකාවට එන බලාපොරොත්තුවෙන්. නමුත් මේ නිවාඩුවේදී ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ලොකු ආලෝකයක් එක්ක අන්ධකාරයක ජීවිතයට එකතු වෙනවා. මේ නිවාඩුවේදී ලෙනාඩ්ට මුණ ගැහෙන අපූර්ව තරුණියක්. ඇය ප්‍රභූ ධනවත් ලන්ඩන් නුවර පවුලක වර්ජිනියා ස්ටීවන්ස්. නමුත් ඔහු වගේම ධනවාදයට විරුද්ධ රැඩිකල් අදහස් දරපු, කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කරපු, පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටපු තරුණයක්. ඔවුන් විවාහ වෙන. අර තියෙන කාමරය ඔගලන්ට පේනවා දැනෙක්ස් එකක් වගේ ප්‍රධාන නිවසට එහා යාබදව. අපි ඒකටත් යන්. ඔබ දන්නවද විවාහයෙන් වැඩි කාලයක් ඇය වෙනමම ජීවත් වුණ මේ කාමරේ කියලා. ඒ කිසිම තරහක් නිසා නෙමෙයි. හැමදාම උදේට ලෙනාඩ් ඇවිල්ලා ඇයව අවදි කරනවලු කොෆී ඇන් බ්‍රෙක්ෆස්ට් එක. ඒ තරම් ඔවුන් දෙන්න ආදරෙන් හිටියා. නමුත් ඇය දැඩි ලෙස නිදහස ස්වාධීනත්වය බලාපොරොත්තු වුණු කාන්තාවක්. ඒ විවාහයේදී ඔහුට කැපකිරීම රාශියක් කරන්න සිද්ධ වුණ එකක් තමයි ඇය අකමැති වුණ එංගලන්තෙන් පිට වෙන්නේ. ඒ නිසා කාලාන්තරයක් යනකම් ඔහුට ලංකාවට නැවත යන්න බැරි වුණා. මේ වර්ජිනියා ස්ටීවන්ස් තමයි පසුකාලීනව
විසිවෙනි සියවසේ ඉංග්‍රීසි සාහිත්‍ය පුරෝගාමී ලේඛිකාවක් වන වර්ජිනියා වුල්ෆ් බවට පත්වෙන්නේ. ඕලන්ඩෝ, මිසිස් ඩැලවේ, A Room of One's Own, Fresh Water වගේ අග්‍රගණ්‍ය ක්ලාසික්ස් ඇතරම ලියන්නේ ඒ වගේම අලුත් ලේඛන ශෛලියක් ඉංග්‍රීසි සාහිත්‍යයට හඳුන්වා දෙන්නේ වර්ජිනියා වුල්ෆ්. ශ්‍රී ලාංකිකයන් විදියට අපි ලෙනාඩ් වුල්ෆ් හොඳින් අඳුරගත්තට බ්‍රිතාන්‍ය අදටත් ලෙනාඩ් වුල්ෆ් ජීවත් වෙන්නේ වර්ජිනියා වුල්ෆ්ගේ සෙවනැල් යටතේ. අදටත් ඔහු හඳුන්වන්නේ වර්ජිනියා වුල්ෆ්ගේ සැමියා විදියට. හැබැයි අපිට එච්චර පහසුවෙන් ලෙනාඩ් වුල්ෆ්ගේ මතකය අමතක කරන්න බෑ. මොකද ඔහු ලෝක දේශපාලන ඉතිහාසය වෙනස් කරන පොතක නිර්මාතෘවරයා. ඒ වගේම විලජන ද ජංගල් පොතට ඉතාමත්ම වටින රිවියුස් ලැබෙන උදාහරණයකට චිකාගෝ ට්‍රිබියුන් පුවත්පත කියනවා විලජන ද ජංගල් ඉස් නොට් අ වර්ක් ඔෆ් ආර්ට්, ඉට් ඉස් අ මිරකල් ඉන් රයිටින්. ඇට් නෝ ටයිම් හැස් ද ඔතර්ස් මෝ සෙලිබ්‍රේටඩ් වයිෆ් වර්ජිනියා වුල්ෆ් අප්‍රෝච්ඩ් දිස් හයිට් ඉන් වර්ක්මන්ෂිප් කියලා. කියන්නේ මේක කලාකෘතියක් නෙවෙයි ලේඛන කලාවේ ආශ්චර්යයක්. ඔහුගේ ප්‍රශංසා ලත් බිරිඳටවත් කවදාකවත් මේ තරම් කෘතහස්ත මට්ටමට පොතක් ලියන්න පුළුවන් වුණේ නැහැ. නමුත් වර්ජිනියා නොහිටින්න සමහර විට ලෙනාඩ් ලේඛන කලාවට යොමු නොවෙන්න තිබුණා. ඒකට හේතුව තමයි අපි ගැන කතා කරන ගමන් අපි මේ යන්නේ වර්ජිනියා වෙනුවෙන් ලෙනාඩ් හදලා දීපු රයිටින් කැබින් එකට. මොකද ඇයට ඕන වුණා නිදහසේ ලියන්න. ඔව්, ඉතින් ලෙනාඩ් ඇවිල්ලා වර්ජිනියාට කියනවා ඔහු දැකපු අධිරාජ්‍යවාදයේ අඳුරු අධිරාජ්‍යවාදීන් යටත් වැසියන්ව තලන පෙළන ආකාරය. ඔහු මේ සියල්ලම කියන්නේ අධිරාජ්‍යවාදයට ධනවාදයට පිළිකුල් කරන කාන්තාවකට. ඇය තමයි ඔහුට ශක්තිය දෙන්නේ නිර්භයව ඔහු ඇසින් දුටු මේ සාක්ෂි ගොනු කරලා ඔහුගේ පළවෙනි කෘතිය වන විලජ් ඉන් ද ජංගල් ලියන්න 1913. මෙය ලෝක දේශපාලන ඉතිහාසයේ සම්දිස්ථානයක් වෙන්නේ. ඒ වෙනකොට අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කැරලී විරෝධතා මතුවලා තිබුණා. නමුත් ඒ බොහොමයක් මතුවුණේ එක්කෝ යටත් වැසියන්ගෙන්. එහෙමත් නැත්නම් අධිරාජ්‍යවාදයට විරුද්ධ, ඒ කියන්නේ ලෝකේ පුරාම ප්‍රංශ වෙන්න පුළුවන්, බ්‍රිතාන්‍ය වෙන්න පුළුවන් අධිරාජ්‍යවාදයට විරුද්ධ සුදු ජාතිකයන්ගෙන්. ඒ ඕන් කිසිසේත්ම සිවිල් සර්විස් වලට එහෙම ගියේ නැහැ. නමුත් මේ තමයි මුල්ම වතාව අධිරාජ්‍යවාදීන් විසින්ම පත් කරපු ඔවුන්ගේම සුදු ජාතික නිලධාරියෙක් ඔවුන්ගේ අධිරාජ්‍යවාදයේ නිරුවත ලෝකයට පෙන්වන. ඒ නිසාම තමයි විලජ් ඉන් ද ජංගල් අපි කියවන්නම ඕන පොතක් වෙන්නේ. ලෙනාඩ්ගේ ජීවිතයට ආලෝකයක් වගේම අන්ධකාරයකුත් ආවා කියලා මම කිව්වේ උගලන්ට මතක ඇති. වර්ජිනියා ඔහුගේ ජීවිතය හෝ ලේඛකයෙක් කරන්න හේතුවක් වුණා වගේම ඔහුගේ වෘත්තීය ජීවිතේ අඩාල වීමටත් යම් තාක්තරකට හේතුවක් වුණා. ඒ අයගේ වරදින් නෙමෙයි, ඇය දැඩි ලෙස මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන කාන්තාවක් වුණා. විශේෂයෙන්ම සිවිය ඩිප්‍රෙෂන්, සිවිය ඇන්සයිටි, මේසේ ඇය අන්තිම වතාවට පාවිච්චි කරපු විදිහටමයි තියෙන්නේ වස් කරනවට ඇය කැමති වුණේ. ගොඩක් ව්‍යාකූලතාවෙන්, හරි ඩිස්ටර්බ්ඩ් කියලා කියන්නේ ඒ වගේ චරිතයක්. ඉතින් නේවාසිකව මානසික රෝහලක ඇය ප්‍රතිකාර ගත්තා. සිය දිවි හානි කරගන්න උත්සාහ කරා කීපවතාව. මේ නිසා ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ ගමන, වෘත්තීය ගමන ජීවිතය අමතක කරලා පැය 24/7 ඇගේ සෝල් කෙයාර විදිහට ඇයව බලා ගන්න. ඉතින් ඔහු ඉතාමත්ම ආදරයෙන් නිර්ලෝභීව කැප කිරීම කරන්නේ. ඒ වගේම වර්ජිනියා වුල්ෆ්ගේ සෙවනැල්ල යටතේ තමයි ලෙනාඩ් වුල්ෆ් ජීවත් වෙනවායි කියන කතාව. ඒක ඇත්තටම පොඩක් රීවර්ඩ් වෙන්න ඕනේ. හරිනම් වර්ජිනියා වුල්ෆ් කියනේ දැවන්ත ලේඛිකාව බිහිවීම පිටුපස හිටපු යෝද සෙවනැල්ල තමයි ලෙනාඩ් වුල්ෆ්. ඔහු නිර්ලෝභීව ඔහුගේ බලාපොරොත්තු සිහින ආශාවන් කැප කරන්නේ ඇගේ ආරක්ෂාව හා සතුට වෙනුවෙන්. නමුත් ඒ සියලුම උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඔය එහා පැත්තේ තියෙන ගඟට පැනලා ඇය සිය දිවි හානි කරගන්නවා. ඇයගේ භෂ්මාවශේෂ ගෙවත්තේම තැන්පත් කරන්න ඔහු තීරණය කරනවා. මෙන්න මෙතන හරියටම ගෙදරයි ඇයගේ රයිටින් කැබින් එකයි මැද ස්ථානයක. ඊට අවුරුදු කිහිපයකට පස්සේ ඔහුගේ ජීවිතයට එකතු වෙනවා ට්‍රෙකී පාසන්ස් කියලා චිත්‍ර ශිල්පිනියක්. ඇය ඔහුට වැඩි අවුරුදු 3ක් විතර බාලයි. නමුත් අර බ්‍රෙත් ඔෆ් ෆ්‍රෙෂර් කියන්නේ ඒ වගේ අමුතුම අපූර්වත්වයක්, චමත්කාරයක් එක්ක, පොසිටිව් වයිබ්ස් එක්ක තමයි ඇය ඔහුගේ ජීවිතයට එකතු වෙන්නේ. ඔහුගේ ජීවිතයේ වටිනාකම, ඒ වගේම අහිමි වුණු දේවල් සියල්ලම ඇය හොඳින් තේරුම් අරගෙන ඔහුගේ ජීවිතයට එකතු වෙන්නේ. ට්‍රෙකී තේරුම් ගන්නවා ඔහුගේ ජීවිතයේ තියෙන ලොකුම කලකිරීම නැවත ලංකාවට යන්න නොලැබීම බව. ඒ අනුව 1960 ට්‍රෙකී
ලෙනාඩ් වරගෙන යනවා ලංකාවට මේ තමයි ලෙනාඩ්ට අනු ඔහුගේ ජීවිතයේ සතුටුදායකම දවස් කිහිපය මොකද ඔහු හීනකින්වත් හිතන්නේ ලංකාවෙන් ඒ වගේ ආදරයක් උණුසුමක් ඔහුට සහ ඔහුගේ Village in the Jungle පොතට ලැබෙවි කියලා Village in the Jungle බද්දේක වෙනම චිත්‍රපටයක් බවට පත් වෙනවා බලන්න ලෙනාඩ් වර්ෆ්ට බැරි වෙනවා ඔහු ඊට කලින් 1969 මිය යනවා ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ වගකීම භාරවෙන්නේ ට්‍රෙකීට. ට්‍රෙකී ඉතාමත්ම නිර්ලෝභී කාන්තාවක්. ඇය කියනවා ඔහුගේ ජීවිතේ ලව් ඔෆ් හිස් ලයිෆ් වොස් වර්ජිනියා වුල්ෆ්. හැම වෙලේම ට්‍රෙකීගේ සතුට උනේ ලෙනාඩ්ගේ සතුට. ඉතින් ඒ නිසා ඇය කියනවා වර්ජිනියාගේ භෂ්මාවශේෂ අසලින්ම ලෙනාඩ්ගේ භෂ්මාවශේෂත් තැන්පත් කළ යුතුයි කියලා. ලෙනාඩ් කියන්නේ ජීවිතේ නවත්තපු තැනින් නැවත ජීවිතේ පටන් ගන්න පුළුවන් වුණු කෙනෙක් නෙමෙයි. නමුත් නවත්තපු තැනට ආපහු ගිහිල්ලා ඒ මතක ඒ වටිනාකම ඒ වැදගත්කම ඒ ආදරයත් එක්ක ජීවිතේ ඉතුරු වෙලා තිබ්බ අවුරුදු 9 තාමත්ම තෘප්තියෙන් සතුටින් ගත කරපු පුද්ගල. ඉතින් නවත්තපු තැන් වලින් ජීවිතේ පටන් ගන්න බැරි වුණත් ඒ නැවතුණු තැන් වලින් ජීවිතේට ලැබුණු ආලෝකය, පණිවිඩ, වැදගත්කම, වටිනාකම් සුන්දර මතකයන් එක ජීවිතේ ඉතුරු හරිය සුන්දරව තෘප්තිමත්ව ගත කිරීමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ තමයි අධිරාජ්‍යවාදයට විරුද්ධව නැගී සිටපු ශ්‍රී ලාංකික සුදු ජාතික සිවිල් නිලධාරියාගේ කතාව. Village in the Jungle නැත්තම් බැද්දේකම කියවලා නැත්තම් එක පොත් දෙකම නැත්තම් දෙකෙන් එකක් හරි කියවන්න සමහර පොත් කියවන්න ටිකක් අකමැතිනේ එහෙම කෙනෙක් නම් අඩුම තරම බැද්දේකම චිත්‍රපටිය හරි බලන්න පොත් දෙකක් කියවලා චිත්‍රපටියත් බලන්න පුළුවන් නම් හරිම වටිනවා මොකද මේ අපේ කතාව. ඉතින් අපේ කතාව අපි දැනගන්න නැත්තම් කවුද නේද දැනගන්නේ. ඉතින් බොහෝම ස්තුතියි මාත් එක්කත් සම්බන්ධ වුණාට I really appreciate it and it means a lot to me. ඒ වගේම තව එක පාරක් මං සුබ පතන්න කැමතියි 2022 හැම දවසක්ම සර්ව ප්‍රකාරයෙන්ම සුබ වෙන්න කියලා. ඒ වගේම අමතක කරන්න එපා අද අපි මෙතනින් ඉගෙන ගත්ත පාඩම ලෙනාඩ් වුල්ෆ්ගෙන් ජීවිතේ නැවතුණු තැන් වලින් ජීවිතය ආපහු පටන් ගන්න බැරි වුණාට නැවතුණු තැන් වලින් ලබාගත වටිනාකම් වලින් වැදගත්කම් වලින් පාඩම් වලින් ජීවිතේ ඉතුරු ටික හදා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. Thank you very much. Stay safe. Ayubowan.